අද ජීවිතයට දර්ශනවාදය කියන මාතෘකාව යටතේ මම කියලා දෙන්න යන්නේ මේ මිනිස්යාට ලැබිලා තියෙන ශ්‍රේෂ්ඨතම බලය ගැන. ඒ තමයි මම අද කියලා දෙනවා මේ සංකල්ප කියන්නේ මොනවද? මේ සංකල්ප ගොඩනගන්නේ කොහොමද? ඒවයි වැඩ කරන්නේ කොහොමද? කොහොමද සංකල්ප කියන බලය මිනිස්සේ හසුරවන්නේ අනිත් අයට දැනෙන විදියට කියන කාරණා. මේ මනුස්සයා කියන සදා හරියම දුර්වල සතෙක් කායික වශයෙන් ගත්තා. මනුස්සයාට බෑ මේ කොට කඳන් පර්වත අදින්න. මිනිස්සුන්ට බෑ කුරුල්ල වගේ පියාඹගෙන යන්න. ඒ වගේ මිනිස්සුන්ට බෑ මේ සාගරේ මාළු වගේ පීනගෙන යන්න. එහෙම කරන්න බෑ. නමුත් මිනිස්සුන්ට කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ දෙයක් තියෙනවා හරි වැදගත්. ඒක තමයි අදහස් ගොඩනගන්න පුළුවන්. මේ අදහස් ගොඩ නැගිලා ඒ හැදෙන පදනම් මත මිනිස්සුන්ට ගල් කොටන් අදින්න තනියෙන් බැරි වුණාට ශිෂ්ටාචාර ගොඩනගන්න පුළුවන්. මිනිස්සුන්ට පියාඹන්න බැරි වුණාට මිනිස්සුන්ට පුළුවන් වුණා හඳට යන්න. මිනිහට ජලයේ ඇතුලේ ජීවත් වෙන්න බැරි වුණාට සෞර්ධියෙන මිනිහට පුළුවන් මිනිහා හිතනවා අඟහරු මත ගිහිලා ජීවත් වෙන්න. සංකල්ප මේ සියලුම දේවල් කවදා හරි දවසක කෙනෙක්ගේ මනසේ පහළ වෙච්ච යම්කිසි සංකල්පයක්. ඒ සංකල්පය එයා ගොඩ නැගුවා මේ මුළු සමාජ ක්‍රමයක්ම වෙනස් වෙන විදිහට. අන්න ඒ විදිහට සමාජයේ මේ වැළඳ ගන්න ආකාරයෙන් සංකල්පවල ගොඩ නැගීම සිද්ධ කරන්නේ කොහොමද කියන කාරණාව මේ වීඩියෝ එක ඇතුලේ මම මට පුළුවන් වෙන්න පුළුවන් ආකාරයට කියලා දෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ අනාගතයේ දිහා හරීම මේ හොඳ පෙරදැක්මක් සහිතව බලන තරුණ පරපුරක් අපිට යම් ප්‍රමාණයක් කර ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට අවශ්‍යයි මේ යම්කිසි වෙනසක් සිදු කිරීම සඳහා. ඒ වෙනස ඇති වෙන්නේ සංකල්ප මතින්. එහෙනම් ඒ සංකල්ප ගොඩනගන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. මගේ නම රුචිර විද්‍යසේන. මම වෘත්තියෙන් කථිකාචාර්ය කෙනෙක්. මම හිතන දෙයක් තමයි අපේ සමාජයේ පුරා ලංකාවේ විද්‍යාව, ගණිතය, දර්ශනවාදය වගේ සංකල්ප මීට වඩා හොඳට පැතිරීගෙන යන්න ඕනේ මිනිස්සුන්ට ඒක දරා ගන්න පුළුවන් පහසු වෙන ආකාරයට. මොකද මම හිතනවා එලෙස සාරවත් වූ සමාජයකට හැකියාවක් තියෙනවා මීට වඩා සාර්ථක රටක් විදියට ඉස්සරහට යන්න කියන කාරණාව. ඉතින් ඒ සඳහා මට දෙන්න පුළුවන් ඉතාම සරල, ඉතාම පොඩි තල්ලුවක් තමයි මම මේ දෙන්න උත්සාහ කරන්නේ මේ වීඩියෝ හරහා. මේ සංකල්ප කියන එක බලයක් කියලා මම ප්‍රකාශ කරා. එහෙනම් අපේ මාතෘකාවේ බලය කියන තැනින් සෞර්ධින් පටන් ගන්න. මිනිස්සු කියනවා බලය බලය කියලා. මොකක්ද මේ බලය? බලය කියලා කියන්නේ යම්කිසි දෙයක් තමුන්ට අනුරූප අනුව වෙනස් කිරීමට ඇති හැකියාව. ඉතින් මේ අපි දැන් සාමාන්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයෙන් මේක තේරුම් ගත්තොත් යම්කිසි වස්තුවක් තියෙනවා. ඒ වස්තුව මත තව දෙයක් ගැටෙනවා. ගැටුණා මොකද වෙන කලින් වස්තු බලයකට ලක් වෙලා වෙනස් වෙලා. එහෙනම් එකක් මගින් තවකක් මත දිශාව එහි දිශානතිය වෙනස් කිරීම සඳහා එහි ක්‍රියාකාරීත්වය වෙනස් කිරීම සඳහා බලයක් යෙද. මෙහි කාරණා දෙකක් තිබුණා. බලය යෙදීම තියෙනවා. ඒ බලය ක්‍රියාත්මක වන ආකාරය. දැන් මේ අපි කතා කරපු භෞතික සංසද්ධිය නම් සංසිද්ධිය නම් මේ ක්‍රියාත්මක වෙන නිව්ටෝනීය බල පද්ධති මත පදනම්. එහෙනම් බලය යෙදුණා. ඒ සංකල්පය බලය කියන සංකල්පයේ තියෙනවා. ඒ බලය ගොනු වෙලා යටත් වෙලා හැසිරෙන පද්ධතියක් තියෙනවා. එහෙනම් බලය කියන කාරණාව අපිට ওই විදිහට තේරුම් ගන්න පුළුවන් මේ අර ෆිසික්ස් මට්ටමේ. එහෙම නෙමෙයි. දැන් බලය බලය කියලා අපි කතා කරන්නේ මේ වස්තුන් මත යෙදෙන බලය නෙමෙයි. අපි කතා කරනවා මේ සමාජය මත යෙදෙන විවිධ බලයන්. බලයන් වල ගොඩනැගීම. මේ ලෝකයේ තියෙන හරීම බලවත් බලයක් තමයි මුදල් කියලා කියන්නේ. මේ යමක් ගැනීමට ඇති හැකියාව මුදල්ම නෙවෙයි, යමක් ගැනීමට ඇති හැකියාව. මිනිස්සුන්ට මුදල් දීලා ආහාර ගන්න පුළුවන්, ඉන්න තැනක් ගන්න පුළුවන්, එහෙම යන්න සැප සම්පත් සියල්ල මිලදී ගන්න පුළුවන්. සමහර අවස්ථාවලදී මිනිස්සුන්ට පුළුවන් මේ අපිට මේ අල්ලන්න බැරි මේ සමහර මේ භෞතික නොවන දේවල් පවා මිලදී ගන්න. කීර්ති සමහරලාට මිලදී ගන්න හැකියාව තියෙනවා. සමහර අයගේ මේ ආදරේ ඒක විවාදාත්මකයි, නමුත් මිලදී ගන්න හැකියාව තියෙනවා කියලා මේ මිනිස්සු කියනවා. එතකොට මේ මුදල් එහෙම නැත්නම් යමක් මිලදී ගැනීමට හැකියාව ලොකු බලයක් සහෝත්. හැබැයි
අපේ ඔළුවට තුවක්කුවක් තියලා කිව්වොත් ඔය පර්ස් එකේ තියෙන සල්ලි දෙන්න කියලා මුදලේ බලයට වඩා ලොකු බලයක් තියෙන බව පැහැදිලිව පේනවා. ඒකට අපි කියනවා capacity for violence. ඒ කියන්නේ මේ ක්‍රූරත්වය, එහෙම නැත්නම් මේ දරුණු බව දැක්වීමේ හැකියාව. ඒ කියන්නේ මිනිහෙක් තලා පෙලන්න පුළුවන් හැකියාව. ඒකත් බලයක්. අවි ආයුධයක් අරගෙන බැටන් පොල්ලක් අරගෙන මිනිසුන්ට ගහලා මිනිසුන් ඒට මට විසිරවා දාන්න පුළුවන්. එතකොට ආණ්ඩුවකට පුළුවන් අපි කියන්නේ මේ ඒකාධිපති බල තියෙන කට්ටියකට පුළුවන් මේ ප්‍රචණ්ඩත්වයේ භාවිතා කරලා මිනිසුන්ව සප්‍රෙස් කරලා කැමති විදිහට තියාගන්න. ඒකත් බලයක්. capacity to violence. ඒ කියන්නේ ප්‍රචණ්ඩත්වයට තිය හැකියාව කියලා කියන්නේ බලය. තේරෙනා නේද? හැබැයි ඒ බලයට පොඩි ලිමිට් එකක් තියෙනවා. දැන් හිතන්න ඔළුවට තුවක්කුවක් තියලා කිව්වට තමුන්ගේ දරු පවුල පාවා දෙන්න මරණයට පත් කරන්න කියලා ගොඩාක් මිනිස්සු ඒක දෙන්නේ නැහැ. capacity to violence වල ලිමිට් එකක් තියෙනවා සහෘදේ. එහෙනම් මේ social norms කියන එක, ඒක නැත්තම් අපේ සමාජ සම්බන්ධතා, සමාජයේ තියෙන විවිධ හැසිරීම්, culture එක, ඒ වගේම විවිධ සමාජ සම්බන්ධතා මේ මත බලයක් ගොඩනැගිලා තියෙනවා. ඒක සමාජලාට ප්‍රචණ්ඩත්වයට වඩා විශාල බලයක්. හරි, ඒකත් ඒකේ ලෝකේ තියෙන එකතරා බල වර්ගයක්. ඒකට පුළුවන් මිනිස්සුන් වෙනස් කරන්න, මිනිස්සු හැසිරෙන හැටි, මිනිස්සු ක්‍රියාත්මක වෙන හැටි වෙනස් කරන්න. මේ බලය social norms කියන, ඒ කියන්නේ සමාජ ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න පුළුවන් බලයක් තියෙනවා, විශිෂ්ට බලයක්. ඒ වලේට අපි කියනවා අදහස් කියලා. මේ අදහස් තමයි බල අතරින් උත්තරීතර බලය. මොකද අදහස් වලට පුළුවන් සෞරදී මිනිස්සුන්ව එකතු කරන්න. මිනිස්සු එකතු කරාම අපි කියනවා power of numbers. මේ ජන සමූහයේ බලය. මේ ජනයා එක මතයක් වටා අදහසක් වටා එකතු වෙනකොට මුදල් වලටවත් ප්‍රචණ්ඩත්වයෙන්වත් එහෙම නැත්නම් social norms වලින්වත් ඒක වළක්වන්න බෑ. මේ ලෝකයේ තියෙන විශිෂ්ටතම බලය අදහස් වල බලය. මේ අදහස් නිකන් හිතේ ඇති වෙන අදහස් නෙමෙයි. මිනිසුන් ගොඩාක් මිනිසුන්ව එකට එකතු කරන්න පුළුවන් අදහස්. කොහොමද මේ අදහස් ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණා ඊළඟට හොයලා බලමු. මේ අදහස් මගින් මිනිසුන්ගේ මනසේ ඇති කරන්න පුළුවන් වෙනස මොකක්ද කියන කාරණා මම දැන් කියලා දෙන්නම්. අපි හැමෝම මේ සමාජයේ ජීවත් වෙනකොට අපිට විවිධ කාරණා අපේ හිසට එනවා. ඒ කියන්නේ තොරතුරු විදියට අපේ හිසේ ගබඩා කරනවා. දැන් අපි මිනිස්සු ගැන තොරතුරු ගන්න. මේ මිනිස්සයා මෙහෙමයි. මේ මිනිස්සයාගේ වැඩ ක්‍රියාකලාපේ මේ විදියට. ඒ වගේම අපි විවිධ භෞතික දේවල් මේ ලී වර්ගවල ස්වභාවය මේමයි, ප්ලාස්ටික් කියන්නේ මේමයි, වාහන කියන්නේ මේ. ওই වගේ විවිධ තොරතුරු මේ මෙකී නොකී සියලුම තොරතුරු අපේ මනසේ ගබඩා වෙනවා. එහෙම නේද? මේවා මේ මනසේ තියෙන මේ විවිධ තැන්වල විවිධ සංකල්ප විදිහට තමයි තියෙන්නේ. අදහසක් දෙනකොට මොකද වෙන්නේ? මේ සංකල්ප සියල්ල එකට සම්බන්ධ වෙලා එකට ගුණ වෙලා යම්කිසි කලින් නොතිවිච්ච කලින් නොපෙනුණු අලුත් දෙයක් පේන්න ගන්න. ඔන්න සංකල්පයක නැගී යාම කියලා කියන්නේ සංකල්පයක පිබිදීම, සංකල්පයක් වෙන කෙනෙක් ග්‍රහණය කරනකොට සිද්ධ වෙන කාරණා. මේක ඉතාම බලවත් කාරණාවක්. මේක හරියට මේ තැනින් තැන තියෙන ඩොට්ස් ටිකක්, තැනින් තැන තියෙන තිත් ටිකක් එකට ලකුණු කරනවා වගේ. ඒ කියන්නේ දැන් අපි අර පොඩි කාලේ අපි බබාලට ඒව අර කරන්න දෙන පුංචි මේ තියෙන අර පුංචි මේ ප්‍රායෝගික මේ කාරණා වගේ. ඒ කියන්නේ තිත් ටිකක් තියෙනවා. මේ තිත් අතර තියෙනවා 1, 2, 3, 4 කියලා. එතකොට මොකක්ද තියෙන්නේ? තිත් ටිකක් තියෙනවා, තොරතුරු ඉන්ස්ට්‍රක්ෂන්ස් එකක් තියෙනවා. එතකොට අර ළමයා මොකද කරන්නේ? 1, 2, 3 කියලා මේ තිත් ටික යා කරනවා. අපිට කලින් දකින්න නැති තොරතුර අලුත් අදහසක්, සංකල්පයක් ඒ ළමයා අර තිට්ටික යා කරායින් පස්සේ ගොඩනගන. මේ කාරණාව මේ විදිහටම අපේ මනස ඇතුලේ වෙනවා. වෙන කෙනෙක් මේ සංකල්පයක් ඉදිරිපත් කරනකොට ඒ සංකල්පය අපි ඉදිරිපත් කරන අර තිට්ටික අපේ මනස ඇතුලේ තියෙනවා. විවිධ සංකල්ප වශයෙන් ඒව ටික එකතු වෙලා කලින් නොතිබිච්ච අලුත් දෙයක් ගොඩනැගිලා. දැන් හිතන්න අපි භ්‍රමණ අවස්ථිතිය ගැන ඉගෙන ගන්න. ඒ වගේම මේ බයිසිකල් දැකලා තියෙනවා.
එතකොට අදහසක් විදියට විද්‍යාගුරුතුමා කියලා දෙනකොට මේ බයිසිකලයක් නොමැටි තියන්නේ භ්‍රමණ අවස්ථිතියේ ක්‍රියාකාරීත්වය නිසා අර ඩොට්ස් දෙක කනෙක්ට් වෙනවා. මේක තමයි අදහසක් ඉදම මේක ප්‍රායෝගික මේ විද්‍යා උදාහරණයක් ගත්තේ. මේක සියලුම කාරණාවලට මේක පොදුයි. එතකොට මෙහි තියෙන වැදගත්ම කාරණාව තමයි අංක එක මේ තොරතුරු එකතු වෙලා සංකල්ප පෞද්ගලික වශයෙන් මිනිසුන්ගේ ගොඩනැගීම වෙන අයගේ සංකල්ප අහනකොට අංක එක. අංක දෙක මිනිසුන්ගේ තියෙන නිර්මාණශීලීත්වය මේ මගෙන් අවදි වෙනවා. දැන් අර භ්‍රමණ අවස්ථිතිය සහ බයිසිකලය තේරුම් ගත්තු කෙනා ඒ බයිසිකලයක් නොවැටී තියෙන්නේ භ්‍රමණ අවස්ථිතියේ ක්‍රියාකාරීත්වයේ හින්දා කියලා එයා නිර්මාණාත්මකව කල්පනා කරලා එයා තේරුම් ගන්නවා මේ අභ්‍යවකාශයේ ගමන් කරන අභ්‍යවකාශ යානාවක දිශාව නොවැසී තියා ගන්න නම් එහෙනම් අපිට භ්‍රමණ අවස්ථිතිය පාවිච්චි කරන්න පුළුවන් නේද කියලා නිර්මාණාත්මකව කල්පනා කරනවා. පැහැදිලි නේද? දෙවනි කාරණා මේ අදහස් වලට කරන්න පුළුවන් තුන්වෙනි ඒ වගේම අතිශය වැදගත් හැකියාවක් කාර්යභාරයක් තියෙනවා. ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක්. ඒක තමයි මේ අදහස් වලටම පුළුවන් තම තමුන් ගොඩනැගිමින් සමාජය පුරා වේගින් පැතිර යන්න සාර්ථකව අදහස ඉදිරිපත් කරන්න පුළුවන්. හිතන්න ඔන්න කෙනෙක්ට අදහසක් ආවා. ඒ කෙනායි අදහස තීරුම් අරගෙන ඒක තව දෙන්නෙක්ට කිව්වා. ඒ දෙන්න ඒක තීරණය කළා ඒක හොඳයි ඒක හරි වැදගත් කියලා ඒක හතර දෙනෙක්ට කිව්වා. දෙන්න කියන්නේ. ඒතර හතර දෙනා. ඒ හතර දෙනා තව දෙන්න ගාන කිව්ව 8 දෙනා. මෙහෙම ගියොත් ඉතාම කෙටි කාලයක් ඇතුළත යම්කිසි අදහසක් මේ සමාජයක් පුරා අධික වේගයෙන් පැතිර යන්න පුළුවන්. ඒ සමාජයෙන් පුද්ගල පරිවර්තනයක් සිද්ධ කරනවා නම් ඒ සමාජයම ඉතාම ශනික කාලයකින් සම්පූර්ණව දිශානතිය වෙනස් කරන්නයි අදහස වලට පුළුවන්. ඒ වගේ උදාහරණ අනේකව අපිට මේ ඉතිහාසයේ පුරා දැකගැනීමේ හැකියාව තියෙනවා. හිතන්න මේ වහල්භාවය පිටු දෙකීම කොච්චර අමාරු වෙන්නද. මේ වහල්භාවය කියන එක ඇත්තටම මේ අවුරුදු මේ මීට අවුරුදු 500කටත් ලං වෙනකන් වගේම ලෝකේ පුරා තිබිච්ච දෙයක්. ධනය, බලය, මැර බලය, මේ ප්‍රචණ්ඩත්වය, ඊට පස්සේ සමාජ මේ අදහස් පවා මේ වහල්භාවයේ තිබිය යුතුයි කියන මතවාදයේ තිබුණේ. නමුත් එක පුද්ගලයෙක්ගේ දෙන්නෙක්ගේ අදහසක් ආව වහල් වූ කියන්නේ මිනිස්සු. ඒගොල්ලන්ට එහෙම සලකන්න ඕනේ නැහැ කියලා. ඒක සමාජ පෙරලියක් බවට පත් වෙලා අර සියලුම බලයන් මැඩගෙන මේ සංකල්පයේ ඉදිරියට වහල්භාවයේ මිනිසා විසින් පිටු දැක් කොච්චර ශ්‍රේෂ්ඨද. සෑම මිනිසෙක්ම අධිකරණයේ ඉස්සරහා එක හා සමානයි. කරන්න පුළුවන් දෙයක් කියලා හිතන්න බෑ. මේ අතීතයේ දිහා බැලුවම මානව ඉතිහාසයේ දිහා බලාගෙන එනකොට මේක පුළුවන් දෙයක්ද කියන එක හිතාගන්න. සියලුම මිනිසුන්ට එක හා සමාන වෙච්ච මානව අයිතිවාසිකම් තියෙනවා. මේ ලෝකේ ඉතිහාසය කියාගෙන ආවොත් අපිට ඒක පුදුමයක්. ඒක නිකන් හරියට ආශ්චර්යයක්. ඒ වගේ දේවල් මිනිස්සු කරා කියන එක. එහෙම අදහස් වලට මිනිස්සු ආවා කියන මේ අඩුම වශයෙන් සංකල්ප වශයෙන් මේ සියල්ලම ඉදිරිපත් වුණේ අදහස් විදියට. මේ අදහස් සාර්ථකව සමාජය පුරා වේගෙන් ප්‍රචලිත වෙලා යනකොට මුළු සමාජ මුළු ලෝකයේම වෙනස්කම් ඇති. ඉතින් අපි ලෝකය වෙනස් වෙන්න කරන්න ඕනේ, ප්‍රගතිශීලී වෙන්න ඕනේ, හැමෝම ඉදිරියට යන්න ඕනේ කියලා කතා කරනවා. එහෙනම් මේවැනි ඉතාම වැදගත් සංකල්පයන්ගේ පැතිරීම මගින් එය අපිට සිද්ධ කරන්න පුළුවන් කියන කාරණාව ඉතිහාසයේ පුරාවටම අපිට දකින්න පුළුවන්. මේ විදිහට මේ සංකල්ප මිනිසුන් අතර ගොඩනැගිලා තිබුණාට මේ ඔය කියන ආකාරයෙන්ම මේ සංකල්ප මේ ලෝකේ පුරා පැතිරිලා යන්නේ. එහෙම වුණා නම් මේ ලෝකේ කොහොම වෙනස් වෙන්න ඕනේද? එහෙම වෙන්නේ නැහැ. ඒකට ප්‍රධාන අභියෝග හතරක් තියෙනවා. මේ අභියෝග හතර දැනගැනීමෙන් අපි ගොඩනගන සංකල්ප සාර්ථකව ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන එකට හොඳ අවකාශයක් ගන්න පුළුවන්. පළවෙනිම කාරණාව තමයි මේ සංකල්ප ගොඩනැගීමේදී මම කිව්වා මේ ටික ටිකක් කනෙක්ට් වීමයි වෙන්නේ. ටික ටිකක් එකට සම්බන්ධ වීම.
එතකොට අර තිත් සම්බන්ධ කරන්න යම්කිසි අර ක්‍රමවේදයක් 1-2-3 මේ විදියට කනෙක් කරන්න කියන සංකල්පය තියෙනවානේ. ඒකත් ඉදිරිපත් වෙන්න ඕනේ. අන්න ඒක හරි අපහසුයි, විශේෂයෙන්ම මේ සංකීර්ණ සංකල්ප ගොඩනැගීමේදී ඉදිරිපත් කරන්න මිනිස්සුන්ට. තේරුණා නේද? ඔන්න දැන් මේ හිතන්න ලංකාවේ අලින්ගේ ප්‍රශ්නය මෙලෙස විසඳන්න ඕනේ කියලා කාරණාවක් තිබුණා කියන්න. දැන් මේකට අතිශය විවිධ ඇංගල් වල විවිධ කෝණ වලින් මේ කාරණාව දිහා බලන්න පුළුවන්. තේරුණා නේද? එතකොට මේක ඉතාම සංකීර්ණ සංකල්පයක්. එතන මේ සංකල්ප මේ විසඳීම සඳහා අවශ්‍ය වෙන සංකල්පයක් ගොඩනගා ගන්න ඒ ප්‍රකාශයට කරන කෙනා වගේම ඒක අහගෙන ඉන්න කෙනාටත් ටිකක් අවහසයි. සංකීප මේ අපිට ජීවත් වෙන්න වෙලා තියෙන සංකීර්ණ ප්‍රශ්න නිසා, සංකීර්ණ සමාජය නිසා ඇති වෙලා තියෙන සංකීර්ණ ප්‍රශ්න නිසා මේ සංකල්ප වල ගමන් කිරීම ටිකක් අඩු වෙලා තියෙනවා. පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි මේක අහගෙන ඉන්න මිනිස්සු. දැන් මේක අහගෙන ඉන්න සංකල්ප අහගෙන ඉන්න මිනිස්සු ඉන්නවානේ. ඒ මිනිස්සුන්ට තියෙන විවිධ දැනුම් මට්ටම්. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන විවිධ සංස්කෘතීන් වලින්, ඒගොල්ලෝ තියෙන ඒගොල්ලෝ විවිධ වයස් කාණ්ඩ වල අවශ්‍ය දේවල් වෙනස්, සමහර අය ජීවිතේ ඇචීව් කරගෙන තියෙන දේවල් වෙනස්. මේ විදිහට ගත්තාම විවිධ ස්ථාන වල තමයි මේ මිනිස්සු ජීවත් වෙන්නේ. ඒක නිසා යම්කිසි සංකල්පයක් ගොඩනැගුවට ඉතාම අපහසුයි හැමෝටම ඒක එකහා විදිහට තේරුම් ගන්න. මේ කාරණාව නිසා දෙවනි වශයෙන් මේ සංකල්ප වල ගමන් කිරීම ප්‍රගමනේ හරි අඩාල වෙනවා. තුන්වෙනි කාරණාව තමයි මිනිස්සුන්ගේ තියෙන උවමනාව. දැන් මිනිස්සුන්ට හිතන්න දැන් අපි හැමෝම හිතන දෙයක් තමයි අපි දියුණු වෙන්න ඕනේ, අපි උගත් වෙන්න ඕනේ, අපි හිතන ගොඩාක් සමාජය හිතනවා. නමුත් චිත්‍රපටියක්, ලස්සන චිත්‍රපටියක් ආවම විවේක දවසක් නම් ඒක බැලීමට මිනිස්සු පෙළඹෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍යතාවයක් තිබුණු පමණින් මේ යම්කිසි දෙයක් ලබා ගන්න, යම්කිසි සංකල්පයක් ගොඩනගා ගන්න ජීවිතේ ඉහළට යන්න ඕනේ කියලා ඒක එලෙසම ක්‍රියාත්මක වෙන්නේ කෙටි කාලීන අපේක්ෂාවන් එය මැඩපවත්තු. තුන්වෙනි කාරණා. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් තියෙන මේ සංකල්ප වල මේ ප්‍රගමණයට හරි බාධාවක් වෙනවා. පළවෙනියටම මේ සංකල්ප ගේන ගොඩාක් අය හිතනවා මම මේ සංකල්පය කෙල පැමිණිලා මං ඉන්නේ, يعني මට වඩා මේ සංකල්පය දන්නවන්න වෙන අය නැ, මම තමයි මේක ගෙනාවේ කියලා මේ මාන්නයක් මේ තුසින් මතුවීමක් තියෙනවා. මේක නිසා සමහර වෙලාවට අර මේ කියන්න යම්කිසි සංකල්පයක් ගොඩනගලා කියන්න ගියාම ඒ ඉදිරිපත් වෙන්නේ අර මාන්නේ, එහෙම නැත්නම් අර ඊගොයිස්ටික් මැනේ. ඒක නිසා ඒක මිනිසුන්ට තේරෙනවා, මිනිස්සු පිළිගන්නේ නැ ඒ සංකල්පය කොච්චර ශ්‍රේෂ්ඨද. මේ වගේ අභියෝග හතරක් සංකල්පවල ප්‍රගමණය සඳහා නූතන සමාජය දැනගන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලෝ අදහසක් සමාජයට ඉදිරිපත් කරනකොට මේ සංකල්ප හතර, මේ අභියෝග හතර ගැන හොඳටම දැනගැනීම අතිශය වැදගත්. දැම්මම කියලා දෙන්න උත්සාහ කරනනම් මේ අභියෝග දැනගෙන ඒ අභියෝග යම් ප්‍රමාණයකට හෝ මැඩපවත්වාගෙන කොහොමද සංකල්පයක් ඉදිරිපත් කරන්නේ ගොඩනගන්නේ කියන කාරණා. දැන් මේක සඳහා මෙහෙම කියලා කියන්න බෑ. මොකද සංකල්ප කියන එක හරීම වෙනස්, එකිනෙකට වෙනස්. මට පුළුවන් කරන්න පුළුවන් එකම දේ යම්කිසි යෝජනා කීපයක් දෙන්න, මේ යෝජනා අනුව සංකල්ප ඉදිරිපත් කරන්න ඒක පහසු වෙනවා කියන කාරණා. රූල් ඔෆ් තම් කියලා කියන්නේ ඒක තමයි අපිට කරන්න පුළුවන් එකම දේ. පළවෙනිම කාරණාව තමයි අපි සංකල්පයක් ඉදිරිපත් කරනකොට අපිට හොයාගන්න වෙනවා යම්කිසි පොදු ග්‍රවුන්ඩ් එකක්, එහෙම නැත්නම් පොදු භූමියක් මේ සංකල්පේ ඉදිරිපත් කරන්නා සහ සංකල්පේ ග්‍රහණය කරන්නා. ඔන්න මෙහෙම හිතන්නකෝ. දැන් මම දැන් කියන්න යනවා, මම සංකල්ප ටිකක් ඉදිරිපත් කරන්න යනවා ලිබියාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ අලුත්ම සංකල්ප කියලා. මම ඔන්න දැන් මම වීඩියෝ එකක් හරි මොකක් හරි දෙයක් මිනිස්සුන්ට එකතු කරලා කියන්න යනවා. මේ ලංකාවේ මිනිස්සු මේකට උනන්දුවක් තියෙයිද නැතිවේ? ඔකට පැහැදිලිව පේනවා ලිබියාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන මේ ලංකාවේ බොහෝ ලොකු උනන්දුවක් නැහැ. හැබැයි මම මේක මේ විදිහට සංකල්පය ගොනු කරොත් ලිබියාවේ ආර්ථික සංස්කරණ ප්‍රතිසංස්කරණ වලින් ලංකාවේ ආර්ථික අර්බුදයට ඉගෙන ගත හැකි පාඩම්.
මම ඒ කරුණු හොයලා අර අපි කතා කරන මේ පුද්ගලයන්ට මේ සුදුසු විදියට මේ පොදු මේ භූමියක ඉඳලා මම මේක කතා කරනවා. ඒ සංකල්පය අනිත් අය විසින් ග්‍රහණය කරගන්න තියෙන හැකියාව අතිශය වැඩි. ඒක නිසා සෑම විටම සංකල්පයක් ගොඩනගනකොට ඒ සංකල්පය මේ පොදු භූමියක ඉඳලා ගොඩනගෙනවා. නැත්නම් අපි මේ අපිට උවමනාවක් තියෙන මිනිස්සුන්ට තීරමක් තියෙන මිනිස්සුන්ට වැඩදායක වූ සංකල්ප සමාල්ලාට ඒ සංකල්ප කෙනෙක්ට වැඩදායකයි කියලා ඒ ඕඩියන්ස් එකට ඒ අහන් ඉන්න කෙනාටවත් තේරෙන්නේ නැහැ. ඒක මතු කරලා ඒ භූමිය කලෙලි කරලා අපිට පෙන්වන්න වෙනවා ඒ අදහස ඉදිරිපත් කරනකොට ඒක සාර්ථක ආකාරය. ඒක තමයි අංක 1. මේ අදහසක් ඉදිරිපත් කරනකොට බොහෝ දෙනෙක් කරන ලොකු අත්වැරද්දක් තියෙනවා. මේක අතිශය බලපානවා මේ සංකල්පවල ප්‍රගමණයට බාධා වෙන්න. ඒක තමයි මේ සංකල්ප ගොඩනගනකොට සංකල්පයක් කෙනෙක්ට කියනකොට මුලින්ම මේ සංකල්පය භාවිතා කිරීමෙන් මේ ක්‍රියාත්මක වීමෙන් ඒක අහන් ඉන්න කෙනාටත් සමාජයටත් පොදු මහජනතාවට සිදුවන මේ ලාභය ගැන යම්කිසි අදහසක් ඉදිරිපත් කරන්න ඕන. දැන් හිතන්න මම දැන් මේ වීඩියෝ එක මුලින්ම මම කියපු දෙයක් තමයි මම අද කියලා දෙන්න යන්නේ මේ සංකල්ප මේ මන් නන්ද සංකල්ප ගැන කතා කරනවා කියලා කියන්නෙත් නැතුව. මේ ඊට පස්සේ මේක ඉගෙනීමෙන් තියෙන වාසිය මොකක්ද කියලා කියන්නේ නැතුව මම දිගින් දිගටම බලය කියන්නේ මොකක්ද බලයේ ස්වභාවය ගැන කීකේ හිටියොත් මිනිසුන්ට මේ සංකල්පය කියලා දෙ පොඩි හෝ වශයෙන් හෝ තේරුම් ගැනීමේ කිසිම අවකාශයක් නැති වෙනවා. මිනිසුන්ට ඒක ගැන මේ උනන්දුවක් නැති වෙනවා. මතකනේ අපේ ඔඩියන්ස් එක සෑම විටම විවිධ අවශ්‍යතා වුමනා මත ඉන්න කණ්ඩායම. තේරුණා නේද? ඒතර ඒක අතිශය වැදගත්. සෑම විටම යමක් ප්‍රකාශ කිරීමේ අරමුණ ඒ අදහස ඉදිරිපත් කරන්න ඕනේ මේ සංකල්පයක් ඊටාම පැහැදිලිව ප්‍රගමණය වීම සඳහා. ඒ වගේම මේ සංකල්පයක් ගොඩනැගීමේ අරමුණ පැහැදිලි කිරීමෙන් ඒක අහගෙන ඉන්න කෙනා ඒ සංකල්පයත් එක්ක සංකීර්ණ ආකාරයට බැඳිනවා. අපි මේකට කියන හුක් එකක් කියලා. මේක හරියට කොක්කක් වගේ. ඒ සංකල්පය තියෙන ඒ අහගෙන ඉන්න කෙනා සහ සංකල්පය ඉදිරිපත් කරන කෙනා අතර යම්කිසි බැඳීමක් ඇති වෙනවා. ඒක අතිශය වැදගත් සංකල්පවල ප්‍රගමණය සඳහා. ඒ වගේම මේ සඳහා තියෙන වැදගත්ම කාරණාවක් තමයි මේ සංකල්පවල ප්‍රගමණය සහ මේක අතිශය වැදගත්. මේ සංකල්ප ඉදිරිපත් කරනකොට ඒක සෑම විටම පුළුවන් තරම් සරල කරන්න ඕන. පුළුවන් තරම් ඒක සෑම විටම හොඳයි. මොකද මං කිව්වා දැන් විවිධ මේ අපි මේ අහන් ඉන්න අයට විවිධ දැනුම් පසුතල තියෙනවා. එතන මේ විවිධ දැනුම් පසුතල තියෙන අයට සංකල්ප අපි සාමාන්‍ය වශයෙන් අපි ඉදිරිපත් කරනකොට එය ඉතාම සරල තැනකින් පටන් ගැනීම ඒ හැම දිනාටම ඒක සමග සම්බන්ධ වීමට ඒ සංකල්පය සමග සම්බන්ධ වීමට අවස්ථාව ලැබලා තියෙනවා. දැන් හිතන්න කෙනෙක්ට හිතන්න පුළුවන් හිතන්න ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා මේ සංකල්පයක් අහගෙන එයාටත් ඔච්චර සරලව කියන්න ඕනේ. මොකද ඒ වැදගත්කම තමයි ප්‍රොෆෙසර් කෙනෙක් සමහරලාට මූලික කාරණා දැනගෙන ඉන්න පුළුවන්. නමුත් එයා තුලත් තියෙන්නේ අර ඩොට්ස් ටික. ඒ ඩොට් වල ප්‍රමාණය ලොකු වෙන්න පුළුවන්. නමුත් ඒවා කනෙක්ට් වෙලා නැති වෙන්න පුළුවන්. එතකොට එයාට සරල විදිහට මේ සංකල්පේ පැහැදිලි කරාට ප්‍රශ්නයක් නැහැ. මොකද එයාට පුළුවන් ඒ ඩොට් ටික කනෙක් කරගෙන වේගෙන් එයාගේ පුද්ගලික ක්‍රියේටිව් විදියට එයාගේ පුද්ගලික සංකල්ප ගොඩනගන්න. ඒක නිසා අතිශය වැදගත් මේ යම්කිසි සංකල්පයක් ඉදිරිපත් කරනකොට ඒක පුළුවන් තරම් සිම්පල් විදියට ඒක ඉදිරිපත් කරන්න වෙන කාරණා. මේකට හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනවා. ෆීමන් ටෙක්නික් කියලා විශේෂයෙන් මේ සංකල්ප ගොඩනැගීම සඳහා සංකල්ප ඉදිරිපත් කිරීම සඳහා ගොඩාක් අය භාවිතා කරන විශේෂ ගුරුවරු භාවිතා කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒකට අපි කියන ෆීමන් ටෙක්නික් කියලා. ෆීමන් කියලා කියන්නේ ඇත්තම රිචඩ් ෆීමන් කියලා අතිශ්‍රේෂ්ඨ භෞතික විද්‍යාඥයෙක්. මෙතුමා මේ නොබෙල් මේ ෆිසික්ස් සඳහා නොබෙල් ත්‍යාගයේ ගත්තු භෞතික විද්‍යාඥයෙක්. මෙතුමා ලෝකයේ බහුල වශයෙන්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ ඇත්තටම මේ එතුමාගේ තියෙන හැකියාව ඉතාම සංකීර්ණ කාරණා ඉතාම සරලව පැහැදිලි කරනවා. එතුමා කියන දෙයක් තමයි යම්කිසි දෙයක් සරලව පැහැදිලි කරන්න නම් එය
ඒ සංකල්පය වටහාගෙන ඒ තමුන් වෙන කෙනෙක්ට කියලා දෙනවා යයි හිතලා කියලා දෙන ස්වරූපයෙන් ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා. මේකට කියනවා ෆේන්මන් ටෙක්නික්. මම ඒකට ලින්ක් එකක් දාන්නම්, සුදුසු මේ ලින්ක් එකක් දාන්නම් පල්ලෙහා ඒක කියවන්න. ඒ කියන්නේ මෙහිදී කරන්න ඕනේ අපි අංකසේ සංකල්පයකින් දැන් මේක අපිට සරලවම තේරුම් ගන්න පුළුවන්. හිතන්න ඔන්න මම අද භ්‍රමණ අවස්ථිතිය ගැන කියලා දුන්නා. මම ගුරුවරයා කියන දේ මේක අහගෙන හිටියා. නමුත් හිතන්න මම භ්‍රමණ අවස්ථිතිය වෙන කෙනෙක්ට කියලා දෙන්න ගියා කියලා ඒක අහලා ඔගලන්ට පැහැදිලිවම පේනවා ඒක අහපු පමණින් කියලා දෙන්න හැකියාවක් නෑ. එහෙනම් අර සංකල්පයක් අපි ඇහුවට ඒ සංකල්පය අපි හිතුවට අර ඩොට්ස් ටික කනෙක්ට් වෙලා ගියලා එහෙම වෙලා නැහැ. තව පොඩි පොඩි තැන් ටිකක් තියෙනවා කනෙක්ට් කරගන්න. ඒක කනෙක්ට් කරගන්න පුළුවන් විදිහට ලබා දීම අර ෆියන්මන් ටෙක්නික් එකකින් දෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔයා කියන සංකල්පය වෙන කෙනෙක්ට ලැබෙනවා. ඒක ඒ සැනින්ම තව කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් ආකාරයට. එතකොට මොකද වෙන්නේ? වේගෙන් මේ සංකල්පවල පැතිරීම සිද්ධ වෙනවා. ඉතින් මේක අතිශය වැදගත්. ඉතින් මම හිතනවා ඔයගලට මේ වීඩියෝ එකෙන් විශේෂයෙන්ම මේ සංකල්ප එහි ක්‍රියාත්මක වීම, ඒව කොහොමද ගොඩනගන්නේ සහ ඒව කොහොමද ගොඩනගන්න ඕනේ කියන කාරණාව පිළිබඳ යම්කිසි තීරමක් අදහසක් එන්න ඇති කියලා. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.